ළමයි ළමයිගේ මට්ටමට වැටිලා හිටියාම ඇත්තටම ළමයිගෙන් කරදරයක් නැ මේගොල්ලෙක් වුණත් මං හිටියේ නිකන් අර අඩෝ මචං කියන සයිසෙකින් තමයිකින් තමයි හිටියේ වැඩි හිටිය වෙලා අපි තාත්තලා වෙලත් ඒත් මිස් එක්ක අපේ ඕනම දෙයක් කතා කරන්න පුළුවන් කම මිස් එක්ක තියෙනවා සුන්දර අත්දැකීම් තියෙනවා හැමෝටම මතක් කරන්න පුළුවන් යුගයක් තමයි මිස් එක්ක ගත කරේ වාණිජ දිනේද තාරකා දිනේද මොන දිනේ තිබ්බත් තේමා ගීතේ ලියන්නේ මම කෑ ගහලා අනේ පුතේ කියලා එක කඳුලක් වැටිච්ච ගමන් ඊට පස්සේ අරන් ටික ඔක්කොම එකතු වෙනවායි ඉතින් අර එහෙම එකක් තියෙනවා මිස්ටර් ඒ කියන්නේ මිස්ටර් අඬවන්න බෑ මේ වැඩේ කරන්න ඕනේ කියන එක කට්ටිය ළඟ ඒ කියන හැඟීම තියෙනවා අත්තක දොඩම් මට තනියම කන්න බැරි ඒ දන්දේ මට තනියම යන්න බැරි පුංචි ගොයමේ පළපත ඉදරන්න බැරි මගේ ගුරුතුමි සිහිවන විට ඉන්න බැරි ගුරුවරයා කියන්නේ වෘතිකයෙක් ගුරුකම කියන්නේ වෘතියක් රැකියාවක් ඒ සඳහා පඩියක් එහෙම නැත්නම් වේතනයක් ලැබෙනවා හැබැයි ගුරුවරයාට තවත් අමතරව මුදල් හම්බ කිරීමේ හැකියාවකුත් තියෙනවා ඒ තමයි අමතර පන්ති කිරීම තුලින් මේ නිසා ගුරු වෘතිය යම් යම් විවේචනවලටද පාත්‍ර වෙලා තියෙනවා. මිනිසුන් ගුරු වෘතිය පිළිබඳ කතා බස් කරනවා. නමුත් අපේ ජීවිතේ අපි අප්‍රමාණව ගෞරව කරපු ගුරුවරුන් එමට අපට මුණ ගැහිලා තියෙනවා. ඇතැම් වෙලාවට මේ ගුරුවරු වෘතිකයෙක්ද කියන පැනය පවා අපට පැනරගිනවා. මොකද ඔවුන් රැකියාවක් කරාද කියලාවත් අපිට හිතෙන්නේ නැහැ. ඔවුන් ඒ තරමටම අපේ ජීවිතයට බද්ධ වෙලා හිටියේ. අපිට ඔවුන් ගුරුවරුන් විදිහට පෙනුනට ඔවුන් ගුරු වෘතියේ නියුදාන කියලා දැනෙන්නේ නැති තරමට ඔවුන් අපේ ජීවිතය ආලෝකමත් කරන්නට වෙහෙසුණා කැප වුණා. වෙලාවකට ඔවුන්ගේ ඒ සොච්චම් වැටුප පවා අපි වෙනුවෙන් කැප කරා. අන්න එවන් වූ උත්තම ගණයේ ගුරු පරපුරකට පිදෙන චරණ ටීවී ගුරු පූජෝපහාරය ආදරණීය දිසාපාමොක්. අද දවසේ අපි අපේ උත්තම ගුරු පුද ලබන ඒ ගුරු තරුව මේ මැදිරියට කැඳවන්නටයි දැන් සූදානම් වෙන්නේ. ආදරණීය දිසා පාමොක් චරණ ටීවී වෙතින් අද දවසේ ඒ උත්තම ගුරු පුද ලබන
ගුරු මෑණියන් වන්නේ තරංගනී පතිරාජ ගුරුතුමිය. තරංගනී මිස් අයිබෝන් කියලා ඔබතුමිය පිළිගන්නවා. තරංගනී මිස්ගේ මේ ගුරුකම ගැන කතා කරන්නට තරංගනී මිස්ගේ අපි කියමුකෝ හොඳම ශිෂ්‍යයෙක් කියලා. හොඳම ශිෂ්‍යයෙක් අපිත් එක්ක ඉන්නවා. ඔහු නමින් පසින්දු පහළ මැදගම. අයිබෝන් පසින්දු. අයිබෝන්. පසින්දුත් ගුරුවරයෙක්. ඒ වගේම මේ වෙද්දී සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක් වශයෙන් උත් කටයුතු කරනවා. හොඳයි. තරංගනී මිස් මට මේ කතාබහ ආරම්භ කරන්නට මෙහෙම හිතුණා. දැන් ඔබතුමිත් එක්ක කරපු කතාබස් වලදී ඔබතුමි ඔබතුමගේ පියාගේ රැකියාවත් නිසාම يعني ලංකාවේ විවිධ තැන්වලට යන්නට සිද්ධ වුණා. මට පුංචි පොඩියට කතා කරන්න පටන් ගමුකෝ. ඔබගේ ඔබතුමියගේ අධ්‍යාපනය ලැබුවේ කොහොමද කියලා. මම ඇත්තටම මගේ අම්මයි තාත්තගේ මේ මුල්ගමුණේ නුවර. නුවර මුල්ගමුණාට ඒ දැන් මං ඉපදුනේ දෙහිවල. ඒ කියන්නේ අපි ඒ කාලේ මේ අපේ මගේ අයියා ඉන්නවා. අයියා නුවර ඉපදුනා. ඊට පස්සේ මං ඉපදෙනකොට තාත්තා කොළඹ රස්සාව කරේ. එතකොට අපි දෙහිවල පදිංචි වෙලා හිටියේ. දෙහිවල තමයි මං ඉපදුනේ. ඊට පස්සේ ආයි අපි නුවර ගියා. ආයි නුවර ගිහිල්ලා මගේ නංගි එහෙම නංගි එහෙම ඉපදුනේ. ඊට පස්සේ ආයි නුවර. ඊට පස්සේ කොහොම හරි මේ නුවර මම පුෂ්පදාන ඉගෙන ගත්තා. හතර ශ්‍රේණියට එනකම් පුෂ්පදාන විද්‍යාලයේ ඉගෙනුමල ආරම්භ කරේ පුෂ්පදාන විද්‍යාලයේ. ඉගෙනුම ලැබලා හතර ශ්‍රේණිය එනකොට තාත්තා මගේ තාත්තා මේ කවියෙක් ආදිවංශ පතිරාජ කියන්නේ මගේ තාත්තා. ඊට පස්සේ මේ තාත්තා ඉතින් එක තැනක රස්සාවක් කරපු කෙනෙක් නෙවෙයි. ඉතින් එයා කාලයක් පත්තරවල වැඩ කරනවා, කාලයක් තව තැනක වැඩ කරනවා. ඔහොම ඉතින් කොහොම හරි තාත්තා ලේක් හවුස් එකේ වැඩ කරන කාලෙත් දැන් තාත්තා නිතර කොළඹ ඉඳන් නුවරෙන්න ඕනේ ඔය කරදර නිසා. ඊට පස්සේ අපි ඔක්කොමලා අරගෙන තාත්තා කොළඹ ගියා. අපි කැලණියේ ගෙදරක මේ ගුලියට පදිංචි වෙලා හිටියා. ඒ ඉන්නකොට දැන් එදා ඊට පස්සේ මම කොළඹ ගියාට පස්සේ ආනන්ද බාලිකා කොළඹාවට පස්සේ ආනන්ද බාලිකාවේ තමයි ඉගෙන ගන්න ගියේ. ඒක ඉගෙනගෙන කොහොම හරි මම ඒ ලෙවල් කරේ ගණිත විෂයෙන්. මම පුංචි කාලේ හැබැයි කොළඹ ආව අලුත තාත්තා එතකොට මේ ප්‍රවෘත්ති හගුවන් උදිලියමති ආර්.එස්. පෙරේරා හිටියේ. එයාගේ පෞද්ගලික ලේකම් හැටියට වැඩ කරා. ඒ කාලේ මාව තාත්තා දැම්ම නන්දාමාලිනිය. එතකොට මට අවුරුදු 9ක් විතර ඇති. නන්දාමාලිනිය මහත්මිය ළඟට මේ දැම්ම ඉගෙන ගන්න. එතන නන්දාමාලිනිය සංගීතය නන්දාමාලිනියගෙන් සංගීතය හද එයාගේ එතකොට ස්වාමිතුරුෂයා හිටියේ සුනිත් ගෝකුල මහත්තයාගෙන් නැටුම් ඉගෙන ගත්තා. ඒක කලායතනෙ. ඔහොම කරලා පස්සේ ඉතින් ටිකක් ලොකු වෙනකොට එතනින් අයින් වුණා. අයින් වෙලා ඉතින් ස්කෝල් වැඩ ඒව මෙව කරලා කොහොම හරි ඒ ලෙවල් වලට තමයි මැක්ස් ඒ ලෙවල් වලට මැක්ස් කරේ. ඊට පස්සේ මියුසික් කරන්න නැඹුරුන්නේ නැහැ. එතනින් ඒක නැවතුණා. පස්සේ ඒ ලෙවල් මැක්ස් කරලා ගෙදර ඉන්න කාලේ මම මේ උපකාරක පන්ති කරා මේ මැක්ස් වලින් අපි හිටියේ එතකොට ඇල්විටිකල් ෆ්ලැට්ස් වල ඒ අහල පහල ළමයිට පටන් අරගෙන කොහොම හරි හැම තැනින්ම ළමයි ආවා. ඊට පස්සේ ඉගෙන ගන්න උපකාරක පන්ති මේ ගණිතෙන් කරන ගමන් මම එක සැරයක් තාත්තලටත් පොරෙන් සුදර්ශියකේ ඇඩ් එකත් මම පත්තරේ දැක්ක සුදර්ශියකේ මේ සංගීත පන්ති තියෙනවා කියලා දාලා පටන් ගන්නවා කියලා. මං නිකමට තාත්තලා දන්නේ හැබැයි කවුරුත් දන්නේ නැහැ මං ගියා ඔතෙන්ට. නිකමට ගියා. අපි සුදර්ශියක ළඟයි නේ ඇල්විටික බොරෙල් පොඩි දුරක් නේ තියෙන්නේ. ගියානකොට කොහොම හරි ඒතන ඉන්ටර්විව් එකට ඇවිල්ලා හිටිය ආනන්ද වීරසිරි මහත්තයයි ලක්ෂ්මන් විජේසේකර මහත්තයයි. ලක්ෂ්මන් අයියාගේ දුවයි පුතයි මගේ ළඟට ටියුෂන් එනවා ඒ කාලේ. හරි ඊට පස්සේ ලක්ෂ්මන් අයියා අයියෝ යා මෙහෙ ආවේ කියලා. පස්සේ මං කිව්වා මම මෙහෙම මේකට ආවේ. ඔයා මෙහෙ එන්න එපා. ඔයා ඊට පස්සේ එයා කිව්වා එඩ්වඩ් ජයකොඩි සර් මෙහෙම එඩ්වඩ් ජයකොඩි මහත්තයා මෙහෙම ගංගාරාමි සංගීත පන්ති කරනවා. ඔයා එතෙන්ට යන්න ගිහිල්ලා එතෙන්ට ගිහිල්ලා හම් වෙන්න කියලා. ඒ කාලේ අපේ අයියා එඩ්වඩ් සර්ව දන්නවා සෑහෙන්න. ඉපාර අයියා එක ගියා එතෙන්ට. එතෙන්ට කියලා ඊට පස්සේ එයාගෙන් මං ඩිප්ලෝමා වෙනකන් බාත් කණ්ඩ එක්සෑම් ඩිප්ලෝමා වෙනකන් ඉගෙන ගත්තා. අපිත් එක්ක එකට ඉගෙන ගත්තා. මේ දැන් ඔය පන්ති කරන්නේ අපේ මේ බීඑස් එහෙම පන්ති කරන මේ බණ්ඩාරස බණ්ඩාර දිසානායක එයා අපි ඔක්කොම එකට තමයි මේ එතන සංගීත ඉගෙන ගත්තේ. මේ බුලේගොඩ රෝහන් ශාන්ත බුලේගොඩ අපි කට්ටිය. ඊට පස්සේ එතනින් මේ ඩිප්ලෝමා වෙනකන් කරලා
ඊට පස්සේ මගේ යාළුවෙක් තමයි මංජුලා සෙනවිරත්න මංජුලා ඒ කියන්නේ නන්දාමානී ක්ලාස් යන කාලේ එයත් මේ ක්ලාස් එකට ආව කෙනෙක් ඉතින් මගේ එක එක දවසක් අපිව ඩිප්ලෝමා එකට ඉස්සර මේ වාත්හන්ඩි එක්සෑම්ස් තිබ්බේ මේ මුදුන් කොටුව සර්ලාගේ හොරණ එහෙ විතරයි වෙන කොහෙවත් තිබ්බේ නැහැ ඉතින් එහෙට යන්න ඕනේ අපි එක්සෑම්ස් කරන්න ඔය ගිය වෙලාවක මේ මංජුලාව හම් වුණා මට එපාර මංජුලා මේ කොහොමද කියලා අහපුවා මං මේ මේ මංජුලා කිව්වා එයා ක්ලාසස් කරනවා ඒ ළමයිට එක්සෑම්ස් කරවන්න ආවේ කියලා ඊට පස්සේ මං කොහොම හරි හිතාගත්තා එහෙනම් මම මිතුරු ටික එයාගෙන් කරන්නම් කියලා ඊට පස්සේ මංජුලාට කතා කරලා මංජුලාගෙන් තමයි ඊට පස්සේ විශාර දෙනකන් සංගීතය හදාරුවේ ඒ හදාරලා ඉන්නකොට තමයි දැන් ඔය අතරතුර තාමර මේ මේ අමතර පන්ති කරනවා ගණිතය කරනවා ඒක නැවැත්වුවේ නැහැ ඒක කොහොම හරි මම බැඳලා යනකම් කරා හරි ඊට පස්සේ මේ ඒ කරන අතරේ තමයි ඊට පස්සේ කොහොම හරි මංජුලා ළඟට ගිහිල්ලා විශාර දෙනකන් කරා කරලා ඊට පස්සේ දැන් අර අපේ ජනාධිපති ප්‍රේමදාස මහත්තයා 25000 අර අභ්‍යාසලා අපි ගුරුපත් වීම දෙනකොට මට මට නම් රස්සාවක් කරන්න ආසාවක් තිබුණෙම නැහැ ආසම නැහැ මට ඉතින් ගෙදර ඉන්න තමයි කැමති ඒ පාර තාත්තගේ කරදරේට ඔන්න ඇප්ලිකේෂන් එකක් දැම්මා ඒ පාර මං කිව්වා මට මියුසික් වලින් නම් කරන්න බෑ එහෙනම් මැක්ස් වලින් කරන්න කියලා මොයිසික් ඉගෙන ගත්තට එහෙම උගන්වන්න එහෙම ආසාවක් තිබුණේ නැහැ මැක්ස් වලට තමයි ආසා ඒ පාර කව මේ කොහොම හරි දෙකෙන්ම දැම්මා දැම්මට හම්බුනේ මියුසිකලි ඉසිපතන විද්‍යාලයේ හම්බුනේ කොහොම හරි 1990 ජනවාරි පළවෙනිදා ගිහිල්ලා පත්වීම බාරගත්තා ඉසිපතන විද්‍යාලයට 1900 දැන් A level කරන්නේ 1979 80 වගේ අවුරුදු 10කට 11කට පස්සේ තමයි දැන් ගුරු පත්වීමක් හම්බෙන්නේ හැබැයි දැන් මැත්ස් වලින් ඉගෙනගෙන පසුන් දැන් මම මේ ඇත්තට මේ කතන්දරය ඇහුවේ මෙන්න මේ කාරණා ටික දැනගන්න දැන් ඔබේ සංගීත ගුරුතුමිය මේ ඉන්නේ මැත්ස් වලින් ඉගෙන ගත්තේ ගුරුතුමියක් වෙන්නෙත් A level කරලා අවුරුදු 10කට පස්සේ දැන් මට පැහැදිලිය ඇයගේ ආපු ගමන දැන් ඉසිපතනේනේ දැන් මට වෙනම කතා කරන්න ඕන මේ ඉසිපතනේ අවුරුදු 30ක ගුරුවරියක් එකම පාසලේ අවුරුදු 30ක ගුරුවරියක් උනේ කොහොමද කියලා මෙලම හොයන්න වටින කාරණයක් හොඳයි ඔබේ ගුරුතුමිය ඔබට හම් වෙන්නේ ඉසිපතනේනේ අපි එතනින් කතා බහ ආරම්භ කරමු මම ශිෂ්‍යත්වයේ සමත් වෙලා මේ ශිෂ්‍යත්වයෙන් ඉසිපතනෙට යන්න එක ලකුණක් මදි. එතකොට ඒ එක ලකුණ ලැබෙනකල් ඉන්න ඕනේ. ඉන්නකොට දැන් හතවසරි තමයි ඉසිපතනෙට ගියේ. ඒ ඉන්නකල් දැන් හයවසරි දිගෙන ගන්න ඕනේනේ විෂය. එතකොට సౌందర్య විෂය. එතකොට මේ සංගීතය ගැනක් හිතුවෙම නැහැ. නැටුම් තමයි තෝරගෙන තිබ්බේ. හැමදාම නැටුම් පන්තියට යනවා නැටුම් සර් කියනවා පන්ති අතුගාපන් කියනවා ඒ ඉච්චරම තමයි. එතකොට දැන් මම මාසයක් විතර බලලා සර් එක දවසක් ආවම කිව්වා සර් අද කලින්ම අතු ගෑවා අදවත් සර් උගන්වනවද කියලා ඇහුවා. ඊට පස්සේ ඒකට හොඳටම නෙළුවා. ඊට පස්සේ මට එතනින් එපාම වුණා. නැටුම් කියන විෂය එපාම වෙලා ඉවරලා දැන් මම මොකද්ද ඊළඟට කරන්න කිව්වහම මේ ඊට පස්සේ අනිත් සංගීතය යන මේ කොල්ලෝ ටික එක්කන් ගියා අපි සංගීත පන්තියට යන. එතකොට සංගීතය ඉගැන්නුවේ රොඩ්‍රිගෝ කියලා සර් කෙනෙක් ලයනර් රන්වල සර්ගේ කණ්ඩායමේ සර් කිනා වාදනය කරේ රොඩ්‍රිගෝ සර් ළඟට තමයි එක්කන්නේ ඊට පස්සේ ඔය අතරදී ඉසිපතනෙට තාත්තා හමුදාවේ හිටියේ හින්දා ඉසිපතනෙට අර ලකුණ කවර් වෙන්න ඉසිපතනේ හම්බුණා ඉසිපතනෙට ගිහිල්ලා මගෙන් ඇහුවා මේ సౌందర్య විෂයනුව තමයි පන්ති වලට බෙදන්නේ පන්ති 8ක් තියෙනවා එක ශ්‍රේණියකින් එතකොට ටයිමින් ක්ලාස් එකත් එක්ක පන්ති 8ක් තියෙනවා එතකොට නැටුම්ද චිත්‍රද නැටුම්ද සංගීතද කරන්නේ දැන් මං නැටුම් කියනවාද සංගීතය කියනවා නැටුම් කියනවා සංගීතය කියනවා දැන් නැටුම් කියන එක එපාම වුණානේ ඔන්නේ සංගීතය කියන එක වහම සංගීතය කිව්වහම ඒ සංගීතයට එන ළමයිගේ පන්ති බාර තමයි තරංගනේ සෝන 7 5 පන්තිය එතකොට මේ මිස් තමයි පන්ති බාර හිටියේ පන්තිට ආවා ඇවිල්ලා සංගීතයත් මිස්මයි උගන්වන්නේ එතකොට ආපු පළවෙනි දවසේම සින්දුවක් කියන්න කිව්වා ඒ කවියක් කිව්වම ඊට පස්සේ කවියක් කිව්වට පස්සේ ඊට දවස් දෙකකට පස්සේ ඉස්කෝලේ ශිෂ්‍ය නායකින්ගේ බැජ් පළඳිනවා ඊට පස්සේ මිස් ළමයිට ප්‍රැක්ටිස් කරනවා මේ මෞපිය වාදී සොඳුරු තමාගේ සින්දුව කියන්න ප්‍රැක්ටිස් කරනවා ඔය අතරේ ඊට පස්සේ මේ කියන්නෙම නැති වුණත් ඉන්නවා ඉතින් එහෙම එතකොට අර ඉස්කෝලේට ගියාලුත් බැජ් එක ගහනවා මම බැජ් එකක් ගහලා හිටියෙත් නෑ දැසෙ මිස් මගේ කවියක් කලින් අහලා අරගෙන තිබ්බන් ඊට පස්සේ මිස් කිව්වා එතන හිටිය කොල්ලෙක්ට උඹ ගලවපන් ෂර්ට් එක කිව්වා ඒ කොල්ලගේ ෂර්ට් එක ගලවලා උඹ ඇඳගනි ෂර්ට් එක කිව්වා ඊට පස්සේ මම ෂර්ට් එක ඇඳගත්තා එතනදී දැම්මා මයික් එකකුත් දීලා
කන්ටියත් එක්ක මයික් එකක් දීලා ඒ ෆොටෝ එක තාම මගේ ළඟ තියෙනවා මේ අපි තරංග රිවිස්ගේ කතාව තව අපිට අහගන්න රසමුසු තැන් බොහොමයක් තියෙනවා හැබැයි ඊට පෙර අපි පුංචි විරාමයකට යොමු වෙනවා सुदुहामिने नुब को तैनद अद दवसे दीगे कगिहिन तरु पिरीवर मैद सुवसे लेलिय कैटुव मगे पुतु वेंदिय रहासे मंगितराई तनियम देन मगे निवसे ताता एत दुर बलागेन कवदा तू पुतुन ए दई पतागेन वेवल कैडुनु पुटुवे वक गसागेन मंगिन्नवा नितु कंदुलेल दरागेन सपैमिन सिटिन्नेमी ले किरिपेवु दरुवन देख मियेन्नेमी सुदुहामिने नुब को तैनत अद दवसे दीगे कगिहिन दरु पिरीवर मैद सुवसे लेलिय कैटुव मगे पुतु वेंदिय रहासे मं वितराई तनियम देन मगे निवसे सोटिये सूतिस पिल्लम कादी लूकल सोरयन सोलसद आदी गननिन पंसिय सेटेकिन सुसेदी अकुरिन सतलिस सतरक बेदी आदरणीय दिशा पामुक मैं उत्तम गुरु पुद ලබාදීම සඳහා අපට පූර්ණ අනුග්‍රහය දක්වන්නේ සීමා සහිත ඩාඩි බට්ල සමාගමේ බබල් සන්නාමය. අපි මේ මොහොතේ ඉතාමත්ම ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. අද දවසේ අපේ කතා නායිකාව වෙන්නේ තරංගනී පතිරාජ ගුරුතුමිය. තරංගනී මිස් එක්තැනක කිව්වා යගේ පියාගෙන ආරිවංශ පතිරාජ කවිය මම දැන් කියනවා පියාගේ මල්ලි ගැන. ඒ කියන්නේ තරංගනී මිස්ගේ බාප්පා ධර්මසේන පතිරාජයා අපේ සිනමාවේ අපිට සිටියේ දැවන්තේක්
කලාපවුල කිම්ම තමයි ඔබතුමී පැවතගෙන ඉන්නේ. හැබැයි එහෙම වුණාට ඉසිපතන ඉස්කෝලේ වැඩ බාර ගන්න බෑ කිව්වනේ. ඒ කියන්නේ ඉස්කෝලේ යන්න බෑ කිව්වා තාත්තට. නෑ යන්න බෑ කිව්වා. ඔව්. මොකද මේ මගේ මට දැන් පත්තිම් ලියුම අහමුණානේ. පත්තිම් ලියුම අහමුණා බලනකොට ඉසිපතනේ. මං කිව්වා ඒ වෙලේ ඉඳන්ම මම කෑ ගැහුවා මට නම් යන්න බෑ කියලා. ඒ කාලේ තරුණ කාලෙත් නේ ඉතින් මොකද අම්මගේ අයියා ඉගෙන ගත්තේ තර්ස්ටන් එක. ඉතින් එයා ওই බිග් මැච් වලට යනවනේ ඉතින් ඉසිපතන තර්ස්ටන් බිග් මැච් එක තියෙනවනේ. ඔය ගිහිල්ලා ඇවිල්ලා ඉතින් ඇවිල්ලා කියන ඉසිපතනේ කොල්ල කරපු වෙව්වා. ඉතින් අපෙත් හිතෙත් දැන් ඉසිපතනේ කියන පුදුම තරහක් තියෙන්නේ දැන්. කියන්නේ හොඳ ළමයි නෙවෙයි ඉන්නේ කියන හැඟීම තමයි තිබ්බේ. ආ එහෙම චිත්‍රයක් තමයි තියෙන්නේ. ඒක තමයි දැන් මනසේ තිබ්බේ චිත්‍රය. ඒ පාර මං තාත්තට කිව්වා මට වෙන ස්කෝලයක් හදලා දෙන්න වෙන කොහාට හරි හදලා දෙන්න ඉසිපතන නම් යන්න බෑ කියලා. ඉතින් තාත්තා කිව්වේ කොහොම හරි වෙන නමකුත් කිව්වනේ ඉසිපතනට. වලිපතනේ කිව්වේ. වලිපතනේ කියලා. ඉතින් මේ දරුණුම කාලේ තමයි ඒ පාර කොහොම හරි යන්න බෑම කියලා. ඒ පාර තාත්තා කිව්වා නෑ ඉතින් මේක හොඳ ඉස්කෝලේ යන්නේ යන්න ඕනේ කියලා. ඒ පාර මේ අපේ ගෙවල් ළඟ අපි ඇල්විටගල් මහනිවාසවල හිටියේ. එතන රාජෝපවන ආරාමය කියලා පන්සලක් තියෙනවා. ඔකට තමයි අපි අපේ සම්බන්ධකම් තිබ්බේ. ওই පන්සලේ හිටියා මන්රතන හාමුදුරුව කියලා හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරු ඉසිපතනේ ගුරුවරයෙක්. ඒ පාර තාත්තා මාව එක්කන් ගියා හාමුදුරුව හම් වෙන්න. දැන් හෙට යන්න තියෙනවා නම් අද රෑ එක්කන් ගියා. දැන් අද රෑත් මං කියන්නේ යන්න බෑ කියලා. ඒ පාර එක්කන් ගිහිලා හාමුදුරන්ට ගිහින් කිව්වා මෙහෙමයි දැන් මෙයාට ඉසිපතනෙට පත් වීම හම් වෙලා තියෙනවා හාමුදුරනේ මෙයා යන්න බෑ කියනවා මෙහෙම කියලා. ඇයි කියලා අහපුවම මේ ඉසිපතනෙට යන්න බයයි කියලා. ඒ පාර හාමුදුරුව කිව්වා බය වෙන්න දෙයක් නෑ. ඔයා එන්න එහෙම ප්‍රශ්නයක් නෑ. එන්න මාත් ඉන්නවන් කියලා. ඉතින් හාමුදුරුවත් දැන් කිව්වා හොම. ඒ පාර ඉතින් තාත්තත් එක්කමයි ගියේ. යන්න තනියම නම් යන්න බෑ කිව්වා. තාත්තා එක්කමයි තාත්තා එක්කරගෙන ගියා. ඒ පාර ගිහිල්ලා දැන් කලින් දවසක ඇවිල්ලා එතකොට නිවාඩු අර ජනවාරි වල පටන් ගන්න ටික පරක් වෙලානේ ඉස්කෝලේ. ජනවාරි පළවෙනිදා ගිහිල්ලා මේ පත්වීම බාරගත්තට මේ දැන් යන්න තිබ්බේ 4-5 වගේ දවසක. ඒ පාර ගියා. ගිහිල්ලා තාත්තා එක්ක ගිහිල්ලා දැන් මට ඉස්කෝලේ ළඟට යනකොට ගැහෙනවා. ඒ පාර ගිහිල්ලා තාත්තා මේ ඉතින් දැන් ඔක්කොම දැන් මෙව පොළ ලිය කේවිලිය මේ ලියලා අස්සම් කරලා දැන් ප්‍රින්සිපල් එතකොට හිටියේ මේ ජයසිංහ මහත්තය. ජයසිංහ කියලා සර් කියන්නේ තිලක් ජයසිංහ කියලා. මේ ඒ සර් තාත්තව අඳුරගත්තා. අඳුරගෙන ඔබතුමා මොකද කියලා අහපුවම මේ පර තාත්තක මේ මගේ දුව එයා මෙහෙම අනිආට මේ පත් වීම හම් වුණා මෙහෙ කියලා තාත්තා ඒ පාර කිව්වා මෙයා මේ එන්න බෑ කියනවා සර්. මේ ඉසිපතන නම් යන්න බෑ කියනවා. ඒ පාර ඒ මොකද කියලා. ඒ පාර කිව්වා මෙහෙමයි මේ ඉසිපතනෙට බයයි කියලා. කොල්ලෝ සැරයි කියලා. ඒ පාර කිව්වා නෑ එහෙම ප්‍රශ්නයක් නෑ. බය වෙන්න එපා. කොල්ලෝ මොන හරි කිව්වොත් මට ඇවිල්ලා කියන්නකෝ කියලා. ඊට පස්සේ ඉතින් තාත්තා බාර දීලා තාත්තා ගියා. ඉතින් ගියාම ඒතෝ ඉස්සෙල්ලාම මට හම්බුනේ 9 පන්තියට. තාම මියුසික් හම්බුනේ නෑ. 9 පන්තියකට නිකන් රිලීෆ් වගේ යන්න හම්බුනා. ගියදාම. නමේ කියන්නේ දේසි පන්තියකුත් නෙවෙයිනේ. ඒ පාර ගියාම ඉතින් කොල්ලෝ ටිකක් එහෙම මං හැබැයි මට අර උගන්වලා පුරුද්ද තිබ්බනේ. උගන් ගෙදර පන්ති කරලා ඒ පුරුද්ද තිබ්බනේ. ඒ පාර මං ටිකක් කෑ ගහලා කරගෙන ඊට පස්සේ ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ළමයි හරි හොඳයි. අර ළමයි එක ළමයිගේ මට්ටමට වැටිලා හිටියාම ඇත්තටම ළමයිගෙන් කරදරයක් නැහැ. මේගොල්ලෝ එක්ක වුණත් මං හිටියේ නිකන් අර අඩෝ මචං කියන සයිස් එකකින් තමයි හිටියේ. ඇත්තටම එහෙම හිටියාම මේ ළමයි එක්ක අපි දැන් මගේ දරුවෝ දෙන්නෙක් වුණත් මං ඉන්නේ ඒ විදිහට. ඒකට ළමයි කිරිමි ළමෝන් ඉන්න ඉස්කෝලේක පාලනය කරන්නත් ලේසි. මට නම් කියන්නේ මං අර කලින් අර එහෙම වුණාට පස්සේ මට හිතුණා ඇත්තටම ගෑනු ඉස්කෝලයක් නොලැබුණ එක හොඳයි කියලා. අනේ සමා වෙන්න ඕන මිස් අපිට දුරකථන ඇමතුමක් ලැබෙනවා. කවුද මේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ? අයිබුවන් බොහොම ස්තුතියි සම්බන්ධ කරගත්තට. මම බුද්ධික කතා කරන්නේ. අයිබුවන් බුද්ධික. අයිබුවන් මේ මට ඇත්තටම මේ තරංගනී පතිරාජ අපේ ආදරණීය ගුරු මෑණියන් ගැන කියන්න ඕනේ. ඒකට තමයි මේ සම්බන්ධ වුනේ. විශේෂයෙන්ම තරංගනී මිස් කියලා කියන්නේ අපිට අම්මා කෙනෙක් වෙච්ච චරිතයක් අපේ ඉස්කෝලේ. මිස් ගැන කතා කරන්නම මේ කාලය මම වෙන් කරගන්න හිතුවා. මිස් කොච්චර ආදරය කළාද කියලා කියනවා නම් ඔය කියපු කතා සේරම දේවල් ඇත්ත. වගේම අපේ මට්ටමට වැටිලා හිටිය ගුරු මෑණියන් කෙනෙක් වෙනවා නම් ඒ තරංගනී මිස්
අපි ඇත්තටම කියන්න ඕනේ මේ අපේ පන්ති කාමරේ නෙමෙයි හිටියේ අපි හැමෝම උත්සාහ කරේ සංගීත පන්තියට එන්න උදේම ඉස්කෝලේ ගාතක කියලා ඉස්කෝලේ පටන් ගත්ත සැනින් හැමෝම අපි උත්සාහ කළේ සංගීත පන්තියට ඇවිල්ලා කාලය ගෙවන්න ඒකට මේ විවිධ බාධා තිබ්බා ඉතින් අනිත් මිස් ලගෙන් එහෙම හැබැයි ඉතින් තරංගණී මිස්ගේ හැවලි ඉන්න තමයි අපි උත්සාහ කරේ මට මතකයන් ගොඩාක් තියෙනවා මිස් කියන කියන්න නමුත් මේ කාලය ඉතා සීමිතින්ද මම කියන්න කැමති මිස් තමන්ගේ තියෙන රත්තරම් මාලේ විකුණලා උගස් තියලා සමහර වෙලාවට අපේ දේවල් වලට වියපැහැදම් කරලා තියෙනවා දරුව සමස්ත ලංකා තරංග වලට යවන්න දරුවන්ගේ ඇඳුම් ආයිත්තම් ගන්න අවශ්‍ය වෙලාවට මිස්ගේ අතේ තියෙන මුදල් වියපැහැදම් කරලා තමයි සමහර වෙලාවට අපිව මේ දේවල් වලට යොමු කළේ අපි සමස්ත ලංකා තරංග ජයග්‍රහණය කරලා තියෙනවා සෑහෙන වතාවක් ඒ සියල්ලටම පිටිපස්සේ යෝධ හිමිනෙල්ල වගේ වෙලා හිටියේ අපේ ආදරණීය ගුරු මෞතුමිය. ඉතින් මේ වෙලාවේ එතුමියගේ ආදරණීය ස්වාමි පුරුෂයාත් මතක් කරන්න ඕනේ. එතුමා අපි අතර අද නැතත් අපි විනෝද චාරිකාවක් වුණත් යද්දි තරංගණී මිස් ආදරණීය මහත්යාවත් එක්කගෙන එනවා. මොකද ඒ දෙපළම අපිට අම්මයි තාත්තයි වගේ පුදුමාකාර ලෙංගතුකමක් දැක්වුවා. ඒ දෙපළගේ ආදරණීය දියණියන් දෙදෙන අපිට මේ අපේම නංගිල වගේ අපිත් එක්ක බොහොම සෙනෙහසින් බැඳිලා හිටියා. ඉතින් තරංගණී මිස් මේ මේ අවස්ථාව ලැබිච්ච එකම මම ලද වාසනාවක් කියලා හිතනවා. මිස්ගේ අනාගත ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනේ. දීර්ඝායු කියලා ප්‍රාර්ථනා කරගෙන ස්තුති මාව සම්බන්ධ කරගත්තට මේ අවස්ථාව මට ලබා දුන්නට. බුද්ධික බොහොමත්ම ස්තුති. බුද්ධික අපේ සහෝදර බෞද්ධ ආනාලිකාවේ වැඩසටහන් වැඩසටහන් නිෂ්පාදකවරයෙක් වශයෙන් කටයුතු කරනවා. අර ඇත්තටම අපි කතා කරලා කට ගන්න හම්බුන්නේ නැහැ නේද? අර කියන්නේ දරුවන්ගේ ගොඩේ දරුවන් එක්ක අර මිස්ගේ වචන ලිකුවද අඩෝ මචං වගේ ලෙවල් එකෙන් ඉන්න ඒක ඒකම තමයි ඇත්තටම බුද්ධිකත් කිව්වේ. පසිනු දැන් ඇත්තම සංගීතය කියන විෂය දැන් අපිකම ගණිතය විද්‍යාව සෞඛ්‍ය වගේ විෂයන් එක ගත්තට පස්සේ මේ සංගීතය චිත්‍ර නැටුම් කියන්නේ ඊට වැඩි ආකර්ෂණීයයි. ළමුන්ගේ ආකර්ෂණය වැඩි. දැන් බුද්ධික කිව්වෙත් ඒකයි සංගීත කාමරේ තමයි ඉන්න වැඩි නැඹුරුතාවයක් දැක්වේ කියලා. ඒකට බලපානවා ගුරුතුමිය. සංගීත ගුරුවරයා පැහැදිලිව මේ කාරණේදී බලපානවා. ඔබේ අත්දැකීම් කියන්නකෝ. ඔව් දැන් අර බුද්ධික කිව්වනේ මේ අපි වැඩිපුරම කැමති සංගීත කාමරේ දවස් ගොඩාක් මතකයන් කේන එහෙම කියනකොට මිස් කිව්වහම අඩෝ මචං ගාගෙන ඉන්නේ කියලා. දැන් ඔය එඩ්වර්ඩ්ස් එහෙම මේ වැඩවලට කතා කරනකොට තරංගණී මට කොල්ලෝ 10ක් කියපම් මෙන්න රෙකෝඩින් එකකට කියපුවා මං පැනලා ඉතින් යනවා අපිත් යනවා. ඉතින් මොකද අනිත් පැත්තෙන් ඒ කියන්නේ කාන්තා හඬවලුත් අවශ්‍ය නිසා දන්න කියන මිස්ගේ යාළුවම ඒ ඒ ප්‍රධාන පාසල් වලින් ගෙන්නා. ඉතින් ඔහොම ඉන්නකොට මේ දැන් අපි නිතරම රෙකෝඩින් වලට යනවා, සර්ගේ වැඩවලට යනවා, ජනාධිපති මන්දිරයට එන්න, ජාති ගීය කියන්නේ කොහොම පහක් කියවන්නේ කොහොම ওই පහ ඇතුලේ අපි ඉන්නවා. මම සචින්ත බුද්ධික ඔය අපි කට්ටි ඉන්නවා. ඔයින් අතරේ දැන් සමහරක් කියලාට අර දැන් එකම තෝරගත්ත පිරිසක් ඉන්නනේ හිතවත් වෙච්ච අය. දැන් කාන්තා පාසල් වල එහෙම ඉන්නකොට දැන් සමහර කර මාසයක් දෙයක් යනකොට මොනාක්වත්ම වැඩ නැතුව දැන් දකින්න වෙන්නේත් නැහැනේ. මිස්ටිතින් ඇවිල්ලා කියන මිස් නැද්ද මොනාක්වත් වැඩක් එහෙම මිස් අරගොල්ලෝ එහෙම එන වැඩක් එහෙම නැද්ද කිව්වහම මිස්ට දැන් දන්නව එහෙමයි කව මිස් කරන වැඩේ මේ උඹලට කී කී ඉඳලා මිස් ඉතින් කෝල් එකක් ගන්නවා ඒ ස්කෝලේ සංගීත මිස්ට ගන්න. අරගෙන මේ හෙලෝ නංගි මේ වාගාව අර චක්‍රලේකේ තියෙනවාද? අනේ මං දැන් කොල්ලෝ දෙන්නෙක් එක්ක එන්නම් මට චක්‍රලේක පොඩ්ඩක් හොයලා තියන්නම් කියලා අර පොඩි සපෝට් එකක් දෙන්න. ඒ වගේ ඒවා තියෙනවා. ඉතින් ඒක. ඊදැස්සේ දැන් එක දවසක් මතක් වෙනකොට මේ අපේ කෙක් ඇවිල්ලා මේ මිස් රුපියල් 100ක් දෙන්නකෝ කියලා කිව්වා. මිස්ට මතක ඇති. ඊදැස්සේ මේ ඇයි පුතේ මොකද මෙහෙම කෑම ගෙනා නැද්ද? මිස් 100ක් දෙන්නකෝ මං කාරණාව කියන්නම්කෝ කිව්වා. දැන් මිස්ගේ කියපු ගමන් හිත උණු වෙලා බෑග් ඇදලා දෙනවා. දීලා කියනවා මිස් නෑ මිස් අද ගෑල්ලාම එන්නකෝ අයිස්ක්‍රීම් එකක් අන්න සල්ලි නෑ මිස් ඒකේ ඉඳ කියලා. දැන් 100 මිස් දුන්නේ හැම දීලා ආයෙම 100ක් තරම් ගිලා ආයෙ එනවා. මිස් කුඩේ පොඩ්ඩක් දෙන්නකෝ මිස් කියලා. කුඩේ මොකටද මං කියලා නෑ නිදහසේ අයිස්ක්‍රීම් කන්න මට කුඩේ පොඩ්ඩක් දෙන්නකෝ කියලා. අර ඕනෙම දෙයකට හරි යාළුවෙක් වගේ ඉන්න ඕනම ප්‍රශ්නයක් අපි ඇවිල්ලා කතා කරන්නේ. අදටත් මම හිතන්නේ අපි වැඩිහිටිය වෙලා අපි තාත්තලා වෙලාත් ඒත් මිස් එක්ක අපේ ඕනම දෙයක් කතා කරන්න පුළුවන්කම මිස් එක්ක තියෙනවා. අත්දැකීම් නම් ගොඩාක් තියෙනවා, රසබර සිදුවීම් ගොඩාක් තියෙනවා. අපි ඒ රසබර සිදුවීම් කතා කරමු. ඒක සොඳුරු මතකයක්.
මිස් නිතරම කියප එකක් තමයි ඒක සොඳුරු කාල පරිච්ඡේදයක් කියලා. හරි. අපි මේ මතකය ගැන කතා කරමු හිතවතුනේ මේ මද්ද විරාමයේ අනතුරු. හෝ 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 එකකට වැඩි විය සොලසක් තිරකුරු මග දනුමට වැනි දිවසක් ආදරණීය දිසාපාමොක් හත දවසේ අපේ කතා නායිකාව වෙන්නේ තරංගනී පතිරාජ ගුරු මෑණියන්
තරංගනී මිස් 1980 මුල්ම පත්වීම ලැබුණ ඕක අභ්‍යාසලාභී ගුරු පත්වීම. මම ඒ ලෙවල් කරේ 1991 නිසා මම දන්නා ඔය ගුරු පත්වීම ගැන අපේ ඉස්කෝලෙටත් ආවා. ඒ දවස්වල සුදුසාරියක් ඇඳගෙන නේද මම? සුදු. එහෙම නෑ නේද? ඔව්. පඩියට හම්බුනේ රුපියල් 1000යි. 1000යි ඒකෙනුත් 998යි හම්බුනේ මුද්‍රේට රුපියල් දෙකක් කපනවා. දෙකක් කපනවා. මම අර පූර්විකාවේදී සොච්චම් පඩියක් කියලා විශේෂයෙන්ම කිව්වේ මොන්නේ මේ කතාව. මම හිතනවා ගුරු වෘත්තියට එක්තරා කැලලක් එකතු කරපු අවස්ථාවක් කියලා. පොද ගුරු වෘත්තිය කියන්නේ ලෝකේ තියෙන ඕන ඉහළම වෘත්තියක්. දැන් පිට රටවල ගුරු වෘත්තියට තමයි වැඩි වැඩි. අන්න හරි. ඒ නිසා ඇත්තටම වැඩි වේතනයක් වැටුපක් ලබා දීලා ගුරුවරයා සමාජයේ ඉහළ ස්ථානයක තබා ගත්තාම ඒ ගුරුවරයාට නිදහසේ සේවය කරන්න පුළුවන්. දරුවන්ගේ ජීවිත ආලෝකමත් කරන්න පුළුවන්. මම දන්නේ නැහැ ඉතින් අපේ රටේ තියෙන සමාජාත්මක ප්‍රශ්න එක මේවා කවදා වෙයිද කියලා. නමුත් දැන් මිස්ගේ සංගීත දිවියේදී මේ මේ සංගීතාචාර්යවරයා වශයෙන් කටයුතු කරද්දී දැන් මේ අයත් කිව්වනේ තියෙන සල්ලිත් මේ මේ වියදම් වුණා කියලා. දැන් ඔය සමස්ත ලංකා තරංගවලට මේ කොල්ලොත් එක්ක පුරුදු පුහුණු වෙලා ඒ කටයුතු කරපු ඒ ආකාරය ගැන දැනගන්න කැමති මේ මිස්. සමස්ත ලංකා තරංගවලට පුරුදු වෙනකොට දැන් ඉතින් සමහර දවසට සෙනසුරා දෙවිදටත් දා ගන්නවා. වෙලාවකට මේගොල්ලෝ මේචල් කරන්නත් අමාරුයි ඉතින්. අනිවාර්යයෙන්. ඔව්. ඉස්පතනේ කොල්ලොනේ. කොල්ලොනේ. එක සැරයක් අර තරාන එකක් අරන් ගියා. ඒක ඉතින් මේගොල්ලන්ට ඇත්තටම මේ අර ස්කෝලේ අධ්‍යාපනයේ සංගීත අධ්‍යාපනයේ ක්ලැසිකල් පැත්ත ලොකුවට නැහැනේ. දැන් තරාන එකක් කියන්නේ ක්ලැසිකල් පැත්ත ඉහළටම ගිය මේ අංගයක්. ඉතින් දැන් ඕක ප්‍රැක්ටිස් කරන්න දැන් මේගොල්ලන්ට ඒක නිකන් කවන්න පොවන්න ඕනේ. ඉතින් ඕක කරන්න කියලා සෑහෙන දැන් අපේ අවල් කාලේ හිටිය ආනන්ද සර් හිටියා ඒ කාලේ ස්කෝලේ. ආනන්ද සර්ට කිව්වම අනේ තරංගනි ඔබ කරන්න බෑ මුන් එක ඔකුන් ඔබ කරන්න බෑ කියලායි කියන්නේ. මේ මුන් එක නම් ඔබ කරන්න බෑ තරංගනි ඔන්න ඔය අතහැරලා දාන්න වෙන මොන හරි ඔය දැන් නව නිර්මාංග ඉදහපැයි ස්කෝලේ පියදා ඉඳන් මගේ දෙයක් තිබ්බ මොන උත්සවී තිබ්බත් ඒ මාගේ තෙලියන්නේ මම. හ්ම් හ්ම් 1990 ගියා 1990 ම ළමයි එක වසර ළමයි බාර ගන්න දින් දවසට තේමා ගීතය ලියලා දෙන්න කිව්වා. එතකොට මායා රත්නායක මිසුත් හිටියා. සෝම්පල් රත්නායක සර්ගේ එයාගේ නෝනා. එයාත් හිටියා ඉසිපතන. මම යනකොට එයාත් ඉසිපතන හිටියා. එයා ප්‍රයිමරි පන්ති කරේ. ඒ පාර එයා කිව්වා අනේ තරංගනේ දැන් තාත්තා සින්දු ලියන කවි ලියනවාට කවියන්නේ ඉතින් මටත් කිව්වා මම එතකන් සින්දුවක් ලියලම නැහැ. ඒ පාර ලියලා දෙන්න කියලා. ඒ පාර මම ඉතින් ලියලා දුන්නා. ඔකට මියුසික් කරේ සෝම්පාල අයියාම තමයි මියුසික් කරේ. එදා ඉඳන් ස්කෝලෙන් එළියට එනකම් හැම උත්සවයකටම හැම ඕනම දෙයකට දැන් වාණිජ දිනේද තාරකා දිනේද මොන දිනේ තිබ්බත් තේමා ගීතේ ලියන්නේ මම. ඉතින් ආනන්ද සර් ඉන්නකන් එයා තමයි සංගීතය කරේ. දැන් ආනන්ද සර් ගියාට පස්සේ ලියන්නේත් මම සංගීත කරන්නේත් මම ඔක්කොම කරන්නේ මම. ඉතින් දැන් ඔය දැන් ඒ වගේ ඉතින් මම දැන් මේගොල්ලන්ව තියාගෙන දැන් ආනන්ද සර් කියන්නේ ඔව කරන්න බෑ මුන් එක්ක ඔව මොකක් හරි ඔය නව නිර්මාණයක් මොන හරි කරලා පස්සේ ඉතින් කොහොම හරි නේද මටත් ආසයි මේ වගේ දෙයක් අරගෙන යන්න ඉතින් හැමදාම ඉතින් අර ඔව කරනවට වැඩිය කියලා කොහොම හරි තරාන එකක් මේගොල්ලන්ට ප්‍රැක්ටිස් කෙරෙව්වා. කරවල කොහොම අරන් ගිහිල්ලා අපිට ජයග්‍රහණ ලැබුණා. ඉතින් සෙනසුරාදා දවසටත් දා ගන්නවා ඉරි දවසල් මට ඉන්නවා මගේ දුවලා දෙන්නේ මට ඉන්නේ. ඒගොල්ලෝ දැන් මං ස්කෝලෙට ගියාට පස්සේ තමයි කසාද බැන්දේ ළමයි හම්බුනේ ඔය ඔක්කොම උනේ ඉසිපතනේ ඉන්න කාලෙම තමයි. ඉතින් ඔය ගොල්ලෝ ඉස්කෝලේ යනකම් ඉස්කෝලේට බාර දෙනකම් ඒ දෙන්නත් ගිහී ඉසිපතනේට. ඉස්කෝලේට බාර දෙනකම් ඒ දෙන්නත් ගිහී ඉසිපතනේ. මොකද හැමදාම දාලා යන්නේ විදියක් නැහැ වෙලාවකට. ඉතින් ළමයි දෙන්නත් අරගෙන තමයි ඉස්කෝලේට යන්නේ. ඉතින් හැබැයි මට කවදාවත් කවුරුවත් ප්‍රශ්නයක් කරෙත් නැහැ ඒක. අපේ උපාලි ගුණසේකර මහත්තයා ඉන්න කාලේ තමයි මේ මේගොල්ලෝ අරගෙන යන්නේ. වෙලාවකට උපාලිස එක්කන් ගිහිලා ඔෆිස් එකේ තියාගෙන ඉන්නවා. ඒ වගේ හරි සහයෝගයක් දුන්නා. ඉතින් ඔහොම මේ කරලා පස්සේ දැන් ආනන්දස 2009 මේ විශ්‍රාම ගියානේ. ගියාට පස්සේ මං හිතුවා මම මොකක් හරි ලොකු වෙමි ආනන්දට ලොකු උපහාරයක්. ඇත්තට මේකයි මං කල්පනා කරේ ආනන්දට ලොකු උපහාරයක් මං කරන්න ඕනි කියලා. කරන මොකද මේ නිකම්ම එළියට ගියා වගේ ගියේ. මට ඕක හිතට හරි නෑ.
මොකද මටත් ආනන්ද කලාවකට තාත්තෙක් වගේ සහෝදරයෙක් වගේ හැම වෙලේම මේ හිටියා මගේ ළඟ අවුරුදු 20ක් අපි දෙන්න එකට වැඩ කරා කවදාවත් වචනයක්වත් උමාරු කරගෙන එහෙම නැහැ ඉතින් මට හිතුණා නෑ මේ මේ මනුස්සයට මම මොන හරි කරන්න ඕනි කියලා ඒ හිතලා මම පටන් ගත්තා ඔකෙස්ට්‍රා එකක් කරනවා කියලා පටන් අරගෙන 2019 ආනන්ද 2009 නොවැම්බර් 16 තම ආනන්ද සර් ගියේ 2010 දෙසැම්බර් 10 මං ෂෝ එක තියලා ආනන්ද සර්ව ස්ටේජ් එකට නැගුවා මහරගම යූත් සෙන්ටරේ සිසර නමින් ළමයි 60ක ඔකෙස්ට්‍රා එකකුයි තව ගායන කොහොම හරි ළමයි 150ක් විතර දාගෙන දෙවන්ත වැඩක් ඔව් අනේ මිස් මට පොඩි වෙලාවක් දෙන්න ඕන දුරකථන ඇමතුමක් තියෙනවා අපිට ලැබිලා තවත් කවුද මේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ මම අකිල කතා කරන්න අකිල තරංගරිය මිස් මතකද දැසි නෑ අපෝ මතක මම ඇත්තටම ගොඩ කාලෙක මිස් එක්ක කතා කරන්නේ මතකයි පුතේ මිස් ගැන කියනවා නම් ඇත්තටම මිස් කියන්නේ අපිට අම්ම කෙනෙක් අපිව දරුවෝ විදිහට කියන්නේ ළමයි මේ ඉගෙන ගන්න එයාවිල්ලා තියෙනවා කියන විදිහට නෙමෙයි මිස් අපිට කලකලා තියෙන්නේ අපිට ඊට එහා කිය කෙනෙක් කියලා තමයි මට කියන්න පුළුවන් අපි ගොඩාක් දේවල් එකට කරලා තියෙනවා පන්ත මතකයි අපි බුක් ෆෙයර් එක පටන් ගන්නකොට ෆෙයර් එක ලංකාවේ පටන් ගන්නකොට අපි මේකේ වෙනමම ඇක්ට් එකක් කරා අපේ ස්කෝලේ විශ්ව මතක ඇති ඒකට මහන්සි වෙලා අපි ඔක්කොමත් එක්ක මේ විදිහට තමයි අපි මෙවුනේ අකිල මේ අපේ කාල වේලාවත් යන නිසා අපි ඔබට සමු දෙනවා බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට පසිදු දැන් අර 150ක විතර පිරිසක් එක්ක අර ඔකෙස්ට්‍රා එකක් වාදක මණ්ඩලයක් එක්ක ඒ උත්සවයක් කරනවා කියන්නේ දෙවන්ත වෙනක් විශේෂයෙන්ම පිරිමි පාසලක මේ පිරිළමයි රඳවගෙන සමහර වෙලාවට රාත්‍රී පවා මේ පුහුණුවීම් කරන්න ඕන සෙනසුරාදාම රෑ එළි වෙනකම් ප්‍රැක්ටිස් කරනවා ආ ඉතින් ඒක නේ කොහොමද මතකය ඉස්සර පටන් ගන්නකොට මමත් ඉස්කෝලෙන් අවුට්ලා හිටියේ එතකොට දැන් අර 2013 ඉසිසර ප්‍රැක්ටිස් කරනකොට මම මිස් එක්ක එකතු වෙලා පුහුණුවීම් කටයුතු වලට ආවා එතකොට මං හිතන්නේ ඊටත් වැඩිය පිරිසක් එතකොට ඉසිසරේ එකතු වෙලා හිටියා කොහොම හරි 100කට එහා පැත්ත දරුවෝ ගායන වාදනය ඔක්කොමත් එක්ක එකතු වෙලා තමයි බැලේ කරේ දැන් මේ අර අකිල කතා කළා කිව්වා වගේම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ආරම්භකම යුගයේදී එහි ප්‍රාසංගික වේදිකාව බාර දීලා තිබ්බේ මිස්ටර් තමයි වැඩ කටයුතු කරන්නේ. එතකොට දැන් අභියෝග කීපයක් එකක් කොල්ලෝ විතරයි ඉන්නේ ප්‍රාසංගිකව ගේන්නේ. ඒ කියන්නේ තාලයකට අඩියක්වත් අතප්පයක් කොලොනයි කියන එකක්වත් එහෙම බෑ. ඉතින් ඒ කියන්නේ දුන්නොත් සින්දුවක් මේක කියනවා කියන එක කියනවා. ඒක තමයි තිබ්බේ. ඉතින් සමහර දවස්වලට අර හොයාගන්න බෑ දැන් ගෙවල් වලින් එනවා මිස්ගේ වැඩකට යනවා කියලා එනවා ඊට පස්සේ වැඩේට හොයාගන්න ගියාම සමහරක් යාට කොල්ලෝ ටික අතුරු දාන. ඉතින් ඔය මේ කෑ ගහලා අනේ පුතේ කියලා එක කඳුලක් වැටිච්ච ගමන් ඊට පස්සේ අරුන් ටික ඔක්කොම එකතු වෙනවා ආයි. ඉතින් අර එහෙම එකක් තියෙනවා මිස්ටර් ඒ කියන්නේ මිස්ටර් අඬවන්න බෑ මේ වැඩේ කරන්න ඕනේ කියන එක කට්ටිය ළඟ ඒ කියන හැඟීම තියෙනවා. මේ අනිත් එක තමයි ඔය ඉසිසර වගේම තමයි මේ ඇනුවල් ට්‍රිප් එකක් යන සංගීත සෙට් එක විතරක් කියලා. ඔය අද්දකීම් පොඩ්ඩක් ටිකක් වෙනස් කරා. වෙනස්ම එක. ඒ කියන්නේ සංගීත කට්ටිය විතරයි යන්නේ මේකේ. සංගීත ගෲප් එකේ ළමයි ටික ආනන්ද සර් මිස් යනවා මිස්ගේ මහත්තයා යනවා. කට්ටිය විතරයි යන්නේ. ඉතින් දැන් පළවෙනි ට්‍රිප් එක ගිහිල්ලා ආවා හරි විනෝදෙන් ගිහිල්ලා ආවා. ඊළඟ අවුරුද්දේ ට්‍රිප් එක යනකොට පිරිස අඩුයි දැන් කොල්ලෝ එනවායි කියනෝ නෑ සල්ලි නෑ මිස් කිව්වහම හරි උඹ එනවාද කියපංකො සල්ලි මන් දාන්නම්කො කියනකොට බලනකොට 4-3කට මිස් දාන්නම් කියලා තමයි බාර අරන් තියෙන්නේ. එහෙම කළා අවසානයේදී බස් එකට මිස්ගේ කරමාලේ උගස් තියලා තාමත් එහෙමම සින්න වෙලාම ගියා. ඒ ගිහිල්ලා ට්‍රිප් එක ගිය දිහාක බැංකුවක තමයි කරමාලේ තියලා සල්ලි අරගත්තේ. අරගෙන එනකොට ලෝකාන්තේ බලලා එනකොට ඔහිය හරියේදී බස් එකේ ඩ්‍රයිවර් අපි කට්ටියම නිදි ඔය සචින්ත පුලස්සි අපි කට්ටියම නිදාගෙන එනකොට සින්දු කීක එක්ක දෙන්නෙක් ඇහැරිලා ගියා. ඊට කලින් ගමකදී හම්බුණ හොඳ කිරිහට්ටි ටික
කිරි හට ටික මිස් තියාගත්ත කොල්ලෝ ටිකට රෑ දෙන්න ඕනේ දවල් කෑමෙන් පස්සේ දෙන්න ඕනේ කියලා තියාගත්ත එක එහෙමම තියාගෙන හිටිය කන්නත් බැරි වුණා නිදායනට ඔහිය හරියදී දැන් එකෙක් දෙන්නෙක් කියන කජු පුච්චන ගඳක් එනවා නේ බංගගා එනවා දැන් එන ගමන් ඩ්‍රයිවර් හැරිලා කිව්වා බස් එකේ බ්‍රේක් නැහැ කියලා ඒ කියන්නේ ලෝකාන්තේ හරිය මෙහ වංගුවක් එක්කම වංගු වෙනකොට බස්සේ බ්‍රේක් තිබ්බේ නැහැ ආනන්ද සර් හිටිය පැත්තෙන් තමයි බස් එක කන්දට ඇල්ලුවා ඒ පෙරලිලා බස් එක පෙරලිලා අර නද ටර්පන්ටයින් ගස් එක්ක රැඳවිලා හිටියා එහෙම නැත්තම් කෙලින්ම අපිව බලංගොඩදී වගේ හොයාගන්න පුළුවන් කමක් තමයි තියෙන්නේ ඊට පස්සේ කට්ටියම කිරිහට්ටි එහෙම නාලා වර්ණ වෙනස් වෙනස්සෙලා ඔමාව අදටත් ගෙවල් වලින් දන්නේ තාම අපේ ගෙදරින්වත් දන්නේ අද වෙනතුරු මේ එහෙම දෙයක් උණයි කියලා කිසිවක් නොවුණා ගන්නට පහුවෙන්ද එනකොට සියලු දෙනා කාටවත් කිසිම අනතුරක් වුණේ ආනන්ද සර් විතරක් කකුල පොඩි ඩැමේජ් එකක් වුණා ඒ ඇරෙන්න කට්ටියක හරි අදටත් මතක් කර කර හිනා වෙනවා මිස්ටර් උනත් කතා කරනවා අපි පන්දිනේට උනත් කතා කරා මිස්කේ මී කිරි එහෙම නැද්ද අරන් තියපුවා කොල්ලන්ට ගන්න තියපුවා කි අහනවා ඉතින් ඒ වගේ හරි සුන්දර අත්දැකීම් තියෙනවා හැමෝටම මතක් කරන්න පුළුවන් යුගයක් තමයි මිස් එක්ක ගත කරේ. අර වැඩේ තියෙන්නේ ආනන්ද සර් එක්ක වැඩිය ළඟට යන්නේ අර ගෙදර තාත්තා ළඟට යන්නේ වගේ තමයි ආනන්ද සර්. ඒ වගේ පරිසරයක් තමයි ගෙදරට පරිසරයක්. මිස්ටර් තමයි ඇවිල්ලා කියන්නේ. එතකොට මිස් තමා ගිහිල්ලා ඊළඟට ආනන්ද සර්ට කියන්නේ මෙහෙමයි මෙහෙම මේ ළමයි ඉගලනවා ආනන්ද පොඩ්ඩක් කොන්න ඔහෙ යන්නේ කියලා. සර්ුත් බයිනෝ තරංගිනි ඕන එකක් කරගන්න කියලා යනවා කියනවා ළමයි නලවනවා කියලා. නමුත් ඉතින් ඇත්තටම මේ දැන් කාන්තා පාසලකට වැඩිය මේ බාලක පාසලක කොල්ල විතරක් ඉන්න පාසලක ඔය විදිහට ළමයි හසුරවන්න ගන්න එක ලේසි කියලා මට හිතනවා. ඇත්තටම මිස් අපිට දැනෙච්ච දෙයක් තමයි දැන් ඔබ බම්පලයන් කියලා අපිට කතා කරපු ගුරුවරු හිටියා. ඒ කිසිම කෙනෙක් තරහක් කියපු දෙයක් නෙවෙයි. ආත්ම ආදරණීයයි ඒ කතන්දරේ. අපිට විශ්වවිද්‍යාලෙත් හිටියා එහෙම ගුරුවරු. ඉතින් අපි බොහොම කැමැත්තෙන් අපි ඒ අයත් එක්ක ගනුදෙනු කරා. හරිම ආදරණීයයි. තවත් අපිට දුරකථන ඇමතුමක් ලැබිලා තියෙනවා. කවුද මේ අපිට කතා කරන්නේ? මම උපාලි දිනසේකර. පාලි සර්. ආයිබෝන්ඩ සර්. ආයිබෝන්. ඔව් සර්. තරංගනි පතිරාජ මහත්මිය සංගීත ගුරුතුමියක් හැටියට සේවය කරන කාලෙදී එතුමිය සේවය කරපු ඉපදන විද්‍යාලයේ විදුහල්පතිවරයා හැටියට මට කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඇත්තටම තරංගනි පතිරාජ මහත්මිය කියන්නේ සුවිශේෂී චරිතයක්. එතුමිය සංගීත විෂය පිළිබඳව බොහොම ප්‍රාගුණ්‍යයක් තිබුණා. ඒ ප්‍රාගුණ්‍යයත් එක්කම උතුමිය දරුවන්ට බොහෝ දේ දුන්නා. ඒ වීම තුළින් ඇත්තටම දරුවන්ගේ සෞන්දර්ය රසාස්වාදනය බොහොම ඉහළ මට්ටමකට ගන්න පුළුවන් වුණා. මට විශේෂයෙන් කියන්න ඕනේ මම ඉතිපදන විද්‍යාලයේ සේවය කරන කාලේ අපේ පාසලේ යම් ආකාරයක අධ්‍යාපනික සහ අනිකුත් සංවර්ධනය කටයුතු වලදී එතුමියගේ විශාල දායකත්වයක් තිබුණා. එකම ඒ එතුමිය විශේෂයෙන් කියන්න ඕන දෙයක් තියෙනවා මේ අධ්‍යාපනික සංවර්ධනයේ නිසාම ඔය පහ වසර ශිෂ්‍යත් විභාගයේ අදටත් මම විශාල වශයෙන් මේ කතා කරන විභාගය මෞලික ලබ්ධි විභාගය මේ කියන්නේ 1999 2000 වගේ කාලේ ගැන මේට අවුරුදු 20 ගානකට උඩදී ඒ කාලෙදිත් මේ වගේම ඉල්ලුමක් තිබුණා මේ විභාගෙට. උපදන විද්‍යාවේ සංවර්ධනයත් එක්ක පහවතර ශිෂ්‍යත් විභාගයෙන් සමත් වෙලා වෙනත් පාසල් වලට යාමට අවස්ථාව ලබන මට්ටමින් විභාගයේ සමත් වෙන දරුවෝ සංඛ්‍යාව වැඩි වුණා. ඒකම මේ දරුවන් ලකුණු මට්ටම අනුව කොළඹ නන්දරාපු පාසල් වලට යන්න අවස්ථාව තිබුණා, අවස්ථාව ලැබුණා ඒ දරුවන්ට. නමුත් බොහෝ දරුවන් ඒ කාලෙදී ඉසිපදන විද්‍යාලයේ හැරදමා ගියේ. ඉතින් ඒ හැරදමා කියන තිය අවස්ථාවේදී ඉතිපදන විද්‍යාලයේම ලැබිච්ච අවස්ථාවේදී මම එතුමීට ආරාධනය කරා මේ දරුවන්ට උපහාරයක් කරන්න ගීතයක් ලියන්න කියලා. තිත්තිරි පෙව් විදිමෞනි නෑ ඔබ හැර යන්නේ දෙපා වෙරෙන් නැගෙන තුරා ඔබ තුරු ලැබෙන. මේක ඒ කාලේ ඉතාම ඉතිපදන විද්‍යාලයේ සිට ජනප්‍රිය වෙච්ච ගීතයක් වුණා. එතුමගේ සංගීතමය ශක්තිය ප්‍රාගුණ්‍ය පිළිබඳව හොඳම නිදර්ශනයක් වුණා මේක. ඉතින් ඒ තුලින් ඇත්තටම අපිට දරුවන් තව තවත් ඉස්පතන විද්‍යාලයට ආදරය කරන දරුවන් බවට පත් කරන්න පුළුවන් වුණා. මම හිතනවා
තරංගනී පතිරාජ කියන චරිතය විශ්වවිද්‍යාල විද්‍යාලයේ ඒ කාලේ බොහොම කෙළ මට්ටමේ පාසලට කැපවීමක් කරපු ඒ වගේම එතුමියගේ සංගීත හැකියාවත් එක්ක සමාජයට වඩාත් දායකත්වයක් දුන්න චරිතයක් හැටියට මට හඳුන්වන්න පුළුවන්. බොහොමත්ම ස්තුතියි සර්. උපාලි ගුණසේකර ඉසිපතන විද්‍යාලයේ හිටපු විදුහල්පතිතුමා ඔබතුමී තරමක් ගැසිලත් ගියා උපාලි සර් කතා කරද්දි. උපාලි සර් කිව්වා වගේ සහ මිසුත් කිව්වා වගේ හොඳ පද රචිකාවියක්. තාත්තා කවියෙක් වෙච්චි කොට දෝණියන්දා එහෙම නොවෙන්න හේතුවක් නැහැනේ. ඔබට මතකයි ඒ පද නේද? ඔව්. උපන් බිමට දෙව් ලෝකය ඌව පරදී මුල අමතක අමතක කොට ඉවත බලනු වැරදි. සිප් කිරි පෙව් විදුමවුනි නෑ ඔබ හැර යන්නේ දෙපාවෙරෙන් නැගෙන තුරා ඔබ තුරුලෙම ඉන්නේ. මං හිතන්නේ විද්‍යාලය ශිෂ්‍යත්ව සමත් වෙලත් විද්‍යාලය හැර නොයන්නට එක්තරාකාරයක හේතුවක් ඔය ගීතයත් වෙන්නට ඇති. ඔබතුමී ඇතරම දෙවන්ත සේවයක් කරලා තියෙනවා පාසලට. මගේ ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ මම මුලිනුත් ඔබ කිව්වා ඔබතුමීගේ පල්ලපු පත්වීම 1990 ලැබෙනවා ඉසිපතනයට. ඔබ වසර 30කට ආසන්න කාලයක් ඉසිපතනයේම උගන්වනවා. ඒ කාලේ අපිටත් මතකයි පාසල් ඒ කියන්නේ අවුරුදු 10කට හෝ වැඩිය හිටපු ගුරුවරුන්ට මාරු වීමුත් ලැබුණා. මම ඇහුවා ඔබතුමීට මාරු වීමක් ලැබුණ නැද්ද කියලා. එහෙම එකක් ආවෙ නැහැලු. මගේ අතට ආවේ නැලු මං. මාරිට ඔෆිස් එකට ආවද දන්නේ නැහැ. මගේ අතට නම් ලැබුණ නැහැ කිසිම දවසක. ඉතින් ලැබුණා නම් නොයා ඉන්නේ නැහැ යන්න ඕනේ නේ අනිවාර්යෙන්. මං ඒ කල්පනා කරලා දැන් සමහර ගුරුවරුන්ට ඔන්න මාරු වෙනකොට බැන බැන යනවා. ඇයි මං ඉස්කෝලේනේ. ඒගොල්ලන්ට කලින් ආපු මාත් ඉස්කෝලේ ඉඳිද්දි මේ අපිට විතරක් මාරු වෙනවා මේගොල්ලන්ට එන්නේ නැහැ මේව ගග. මේ හිතන්නේ දැන් මම මොකක් හරි මේ මගේ සම්බන්ධකම් තියාගෙන මං මේකෙම රැඳිලා ඉන්නවා කියලා. එහෙම එකක් නැහැ ඇත්තටම. මගේ එහෙම සම්බන්ධයක් තිබුණෙත් නැහැ මුකුත් නැහැ. මං ඒ වුණාට කොහොම හරි දැන් අවේ මෑතක දින අර 10න් 10ට මාරු කරන්න පටන් ගත්තේ. මං හිතුව දැන් ඕකේ කියලා. ඒක ආවෙ නැහැ. ඒක ආවෙ නැති රිටයර් වෙන්න අවුරුද්දයි තිබ්බේ ඒක නිසා. කොමරි මට හිතෙනවා ඉසිපතනය බොහොම වාසනාවන්ත වෙන්න ඇති. ඉසිපතනේ දරුවන් විශේෂයෙන් මේ පිරිමි දරුවන් බොහොම වාසනාවන්ත වෙන්න ඇති ඉසිපතනේට ඒ සේවය ලබා ගන්න. ඇත්තටම මට හිතෙනවා ඒක ඉතාමත්ම යහපත් විදිහට සිද්ධ වුණයි කියලා. මොකද ඔබ වැනි ගුරුවරියක් ඔබ වැනි දැක්මක් සහිත ගුරුවරියක් ඔබ වැනි බොහොම උපක්‍රමශීලීව දරුවන් එක්ක වැඩ කරන ගුරුවරියක් අර ඔබ එන්න කලින් වලිපතනය කියපු ඉසිපතනය සැබෑ ඉසිපතනයක් වන්නට ඔබතුමීගෙත් ඒ දායකත්වයේ විශාල වශයෙන් ලැබෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. අපි අද දවසේ අපේ අවසානයේ සම්ප්‍රහන් කරනවා මිස්. අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමීට අපිත් එක්ක කතා බස් කරන්නට පැමිණියාට. ඇත්තටම අපි බොහොමත්ම සන්තෝසයි ඔබතුමී වැනි ගුරුවරියක් දැන් පසිඳුලා වැනි අර බුද්ධික වැනි සහ උපාලිස වැනි අයගේ ඒ බොහොමන් ලබන්නට හැකි ගුරුවරියක් අපිත් එක්ක කතා බස් කරන්නට අපේ මැදිරියට පැමිණීම ඒ වගේම අපේ අර උත්තම ගුරු පුද ඔබතුමියට පුද දෙන්නට ලැබීම ගැන අපිත් සන්තෝසයි. බොහොමත් ස්තුතියි. මටත් බොහොම සන්තෝසයි මේකට ආරාධනා කරාට විශේෂයෙන් පසිඳු පුතාට බොහොම ස්තුතියි. පසිඳු මං හිතන ඔබටත් ආඩම්බර ඇති ඔබේ ගුරුතුමිය ගැන ඒ අපේ අර ගුරු පුද ලබන වැඩසටහනේ ඔබට ඔබේ වචන ඒ හඬ මුසු කරන්නට ලැබීම සම්බන්ධයෙන් ඔබටත් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපේ මේ වැඩසටහනට සම්බන්ධ වුණාට ප්‍රිය හිතවතුනේ අපි දැන් අවසාන අදියරේ අවසානයේ සනිටන් කරනවා. අපි තවත් සත් දිනකින් ඔබේ ආලින්දයට මෙවැනිම වූ ආදරණීය දිසා පාමොක් චරිතයක් සමග පැමිණෙනවා. එතෙක් ඔබ සැමට සුවදායක සතියක්. මහා මෙරක් ලෙසට හිතේ උපන් බරට හඬා දොඩා පළමු ලබන හඳා උදා ලහිරු විලස එබී හිඳි මුලවට
සිනාමල මුවන්තර රන්දා මහා මෙරක් ලෙසට හිතේ උපන් බරට අඬා දොඩා පල නොලබන හින්දා උදා ලහිරු විරස එබී හිදි මුනොවට සිනාමල මුවන්තර රන්දා විසස් ලබමින්නේ සඳමතු පිට පියවර ලෙස වෙන්නේ අප පමණද එකතන කරකෙන්නේ අප තනි කර ලෝකය දිව යන්නේ ආජු තවර රාහිලා බීජ තවර රාහිලා ආජු තවර බීජ තවර විස්කු විස්කු ලාහිලා ආජු තවර රාහිලා බීජ තවර ලාහිලා आज तबर बीज तबर बिस्कु बिस्कु लाहिला अपे हतट सतुटक मुसुवे नम अपे दुकट सुसुमक मतुवे नम අපේ හිතට දිරියක් ලැබුවේ නම් එදා අපට පෙර මඟ සූදානම් ආජු තපර රාහිලා බීජි තපර රාහිලා ආජු තපර බීජි තපර බිස්කු බිස්කු රාහිලා ආජු තපර රාහිලා බීජි තපර රාහිලා ආජු තපර බීජි තපර බිස්කු බිස්කු රාහිලා ආජු තපර රාහිලා බීජි තපර රාහිලා आजु तबर बीज तबर बिस्कु बिस्कु लाहिला आजु तबर लाहिला बीज तबर लाहिला आजु तबर बीज तबर बिस्कु बिस्कु लाहिला